අයිබෝන් කිරි පිළිගන්නවල හැමෝම අදත් අලුත් වීඩියෝත් එක්ක අපේ YouTube channel එකේ අද මම කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් ඉන්ටර්නෙට් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් ගොඩක් යූස් කරනවා වෙන්න පුළුවන් ඔයාලාගේ ඉන්ටර්නෙට් එකේම ටයිපින් සෙටින්ග්ස් අනම්ම නම් ඔයාලා එක්ක ඉංග්‍රීසි ටයිපින් වගේ දෙයක් ඉන්ටර්නෙට් එකේ ඉඳන් කරනකොට එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයා YouTube වීඩියෝ එකක් හදනවා වෙන්න පුළුවන් Facebook එකේ මොකක් හරි කමෙන්ට් එකක් එහෙම නැත්නම් Facebook post එකක් දාන්න හරි මොකක් හරි එක්ක ඊමේල් එකක් වෙන්න පුළුවන් ඒ ඊමේල් එක කරනකොට ඔයාලට ඉංග්‍රීසි වල ස්පෙලින්ස් වල පොඩි පොඩි අවුල් දෙන්න පුළුවන් සමහරට ඒක එක දිගට ටයිප් කරගෙන යනකොට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන් අකුරු වල එක්ක ඒ ඕන තැනට ඊ ගහන්න පුළුවන් w එහෙම පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඒක හින්දා ඒ වැරදි හදාගෙන ඔයාලට අවශ්‍ය අකුරු සිම්පල් අකුරක් මෙතෙන්ට එන්න ඕනද කැපිටල් අකුරක් මෙතෙන්ට එන්න ඕනද මොකද්ද කියලා හරියටම අකුරු ඔයාලට මේෂන් කරගන්න බැරි නම් හරියටම ඔයාලට ඒක තීරණය ගන්න බැරි නම් ඔයාලට පුළුවන් Google extension එකක් පාවිච්චි කරන්න extension එක පාවිච්චි කරත් මේ තියෙන අවුල් සහගත දේවල් ඔයාලට නැති කරගෙන හොඳ process එකක් එක හොඳ email එකක් එහෙම නැත්නම් professional ගානේ හොඳට ඔයාලා කිසිම වැරද්දක් නැතුව හොඳ ඊමේල් එකක් Facebook post එකක් YouTube description එකක් වගේ දෙයක් හදාගන්න හැකියාවක් තියෙනවා ඕනම දෙයක් මම මේ කියන්නේ Facebook YouTube සම්බන්ධ විතරක් නෙමේ ඊමේල් සම්බන්ධ විතරක් නෙමේ ඊට අමතරව එහා ගිහිල්ලා ඔයාලා වෙන website එක හෝ වේවා මොකක් හරි internet එකේ කරන type දෙක typing දෙයක් ඒ කියන්නේ internet එක ඇතුළේ කරන ඕනෑම typing දෙයකට අවශ්‍ය කරන extension එකක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඒකේ නම Grammarly තමයි extension එකේ නම. අද මම කතා කරන්නේ Grammarly ගැන. එහෙනම් අද වීඩියෝ එක දිගටම සම්බන්ධලා ඉන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් තමයි ඔයාලට මේක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි මෙන්න මේ විදිහට ඔයාලා යන්න මේ 3 තියෙන එකට මේකතර ගියාට පස්සේ මෙතන තියෙන ටූල් ටික ගන්න මෙතන මො ගිහිල්ලා එක්ස්ටෙන්ෂන් යන්න එහෙමත් නැත්නම් ඊට වඩා ගොඩක් ලේසි මේක කැන්සල් කරලා දාලා මම අලුතෙන් ගිහින් බලන්න මෙතන තියෙනවා apps කියලා මෙතන bookmarks set එකේ මෙතන apps කියලා තියෙනවා අන්න ඒකට ගිහින් මෙතන web store කියලා තියෙන මෙන්න මේ logo එක දිහේ ක්ලික් කරගන්න වෙන ඒවා අවශ්‍ය නැහැ මේ විදිහට කරාට පස්සෙත් එක්ස්ටෙන්ෂන් තියෙන තැනට අපිට යන්න හැකියාව ලැබෙනවා මේ විදිහට එක්ස්ටෙන්ෂන් වලට ගියාට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්න නැහැ මෙතන තියෙන තර විදිහට ගිහින් එක්ස්ටෙන්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මෙතන ඔයාලා ටයිප් කරන්න Grammarly කියලා මේ විදිහට ටයිප් කරගන්න ඊට පස්සේ මේ විදිහට ටයිප් කරලා ගලාස්සේ පළවෙනිදම එන result එක මේ දෙන Grammarly for Chrome කියලා තියෙනවා මෙන්න මේ extension එක add to Chrome දෙන්න ඊට පස්සේ මෙතන අහනවා cancel කරන්නද මේක add කරන්නද කියලා cancel දෙන්න එපා මේක add කරගන්න ඊට පස්සේ මේ විදිහට මේක add කරගන්න පුළුවන් මේක add කරගන්නකොට මේ දෙ චෙක් ඉන් කියලා වැටෙනවා ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන download වුණා පොඩි file එකක් software install කරන වගේම තමයි ඊට පස්සේ මේක දැන් install වෙනවා මේ විදිහට install වුණා හරි දැන් මේක අපේ Chrome එකට add වෙලා තියෙන මේ software එක ගිහින් හිතමුකෝ මේක add වෙලා තියෙන ඊට පස්සේ කිසි දෙයක් බලන්න එපා මෙයාලගේ ඔටෝම website එකට යනවා එයාලගේ sign in sign up option එකට මෙතන ගිහින් ඔයාලට ඕන create account එකක් හදන්න මම create account නැතුව තමයි දැන් යන්නේ මම ඊට පස්සේ email එකට යනවා හරි මේ විදිහට මම email එකට type කරගන්නවා දැන් මගේ මේක no දෙන්න no දීලා email එකට type කරගන්නවා වැරදියට බලමු කොහොමද මේක process වෙන්නේ කියලා හරි මේ විදිහට මම email එකට type කරනවා දැන් වැරදි අකුරු ගහලා ටයිප් කරනකොට ඔයාලා බලගන්න පුළුවන් ඒ වචනේ යටින් රතු පාටට පේනවා ඒ කියන්නේ අකුරු වැරදි කියලා කියන්නේ ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක ළඟට මවුස් එක ගෙනියන්න විතරයි ඊට පස්සේ එයාලම වචනේ කියනවා මෙතෙන්ට එන්නේ මේ this කියන වචනේ කියලා එයාලම කියනවා ඊට පස්සේ අපි මේක උඩ ක්ලික් කරපු ගමන් අපේ එන්නේ වචනේ මේ විදිහට බලාගන්න පුළුවන් ඒ වෙනස් වුණා අන්න ඒ විදිහ තමයි මේ සොෆ්ට් එක ඇසිරෙන්නේ ඊ විදිහ තව වචනයක් අත් බලමු මේ විදිහට ටෙස්ට් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙබ් ව්‍යා දෙකක් එනවා මේ දෙකෙන් හරි එක අපි දාගන්න විතරයි තියෙන්නේ ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ හරි මම අද කතා කරේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මේ Grammarly එහෙම නැත්නම් මේ Google extension එක ගැන මේකෙන් ගොඩක් දේවල් ඔයාලට ලබා ගන්න හැකියාවක් තියෙනවා ඔයාලගේ ස්පෙලින්ස් අකුරු වරද්ද වෙන දේවල් හදා ගන්න පුළුවන් ඔයාලට ලෙටර් එකක් හරියට ටයිප් කරගෙන යනකොට ඒකේ කමා වගේ දේවල් තිබ්බොත් ඒ එරර්ස් අනම්මනක් කොහොමද දාන්න ඕන කමාවක් තිබුත් ස්පේස් එකක් තියන්න ඕනද ස්පේස් එකක් තියන්න ඕන නැද්ද කියලා දේවල් මේ ඔක්කොම මේ Grammarly කියන එක්ස්ටෙන්ෂන් එකෙන් ඔටෝමැටිකලි
සකස් කරනවා. ඒක හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ ග්‍රැමර්ලි එක මම දැන් වීඩියෝ එකේ කියු විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ Google extension එක විදිහට කරගන්න. එහෙනම් අද මම කතා කරන්න ආවේ ග්‍රැමර්ලි ගැන. ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ වීඩියෝ එක. එහෙනම් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඔෆිස් එක වගේ වැඩ කරන ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද ඔෆිස් වල සාමාන්‍ය හැමතිස්සෙම ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක තමයි යූස් වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් සිංහල කියන ලැන්ග්වේජ් එක යූස් වෙනවා අඩුයි. ඒක හින්දා ඔෆිෂියලි පැත්තෙන් ගත්තොත් ඉංග්‍රීසි චුට්ටක් අපි දැනගන්න ඕනේ. ඒක හින්දා මේ ග්‍රැමර්ලි කියන එක ගොඩක් ප්‍රයෝජනවත් ඔයාලගේ ලයිෆ් ස්ටයිල් එකට වගේම ඔයාලගේ වැඩ කටයුතු වලටත්. එහෙනම් අද වීඩියෝ එක මේ ගැන කතා කරේ. එහෙනම් වීඩියෝ එක හැම දිනම ලයික් එකක් දාන්න, අපේ channel එක අනිවාර්යෙන් කැමති නම් subscribe කරන්න, මේ වගේ videos වටිනව නම් subscribe කරන්න, notification bell එක on කරන්න. ඒ click කරොත් අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකට හම්බෙමු. ඔක්කොටම ජය වේවා.